සාදරයෙන් පිළිගන්නවා chemistry made easy by Dr. Randhiri YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ past papers කොහොමද අපි පාවිච්චි කරන්නේ අපේ විෂයන් සඳහා ලකුණු වැඩි කරගන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් ඉන්න තැනින් ගොඩ ඇවිල්ලා තව තව ඉස්සරහට යන්න කොහොමද past papers පාවිච්චි කරන්න කියන එක. ඊට අමතරව තමන්ට theory අමතක වෙන එක වළක්වන්න කොහොමද papers පාවිච්චි කරන්නේ මූලික වශයෙන් past papers හැබැයි school papers, model papers සහ provincial papers අපිට මේකට යොදා ගන්න පුළුවන්. ඒතර ඔන්න ඔය කාරණා දෙක. හරි? papers අරගෙන පාඩම් කරන්නේ කොහොමද කියන එක. කාරණා තුනක්. මොකද්ද? ලකුණු වැඩි කරගන්නේ කොහොමද? පාඩම් කරන වැඩේ කොහොමද papers වලින් කරන්නේ සහ theory අමතක වෙන එක වළක්වගන්නේ කොහොමද කියන එක මූලික වශයෙන් කතා කරන්න යන්නේ. ඒතර papers කරන්නද අපිට ක්‍රමයක් ඕනේ. ඒතර ගොඩාක් ළමයින්ට papers සම්බන්ධ එක එක ප්‍රශ්න තියෙනවා. එකක් තමයි පළවෙනිම දේ paper පොතක් ඕනේ. සහ දෙවනි දේ විවරණ පොතක් ඕනේ. ඒ දෙක අපි කතා කරමු. එතකොට past paper book එකයි විවරණ පොතකුයි ඕනේ. හරි. ඊට පස්සේ ළමයින්ට එන ප්‍රශ්න තමයි මම දල වශයෙන් ළමයින්ට තියෙන ප්‍රශ්න ගැන කියන්නම්. ඊට පස්සේ අපි ඔක්කොම වෙන වෙනම කතා කරමු. අවුරුදු කීයක past papers කරන්න ඕනේද? past papers කරන්න ඕනේ 2021 ඉඳන් ආපස්සටද නැත්නම් 80 ඉඳන් මුලටද? past papers අවුරුදු කීයක අපි හිතමු අවුරුදු 10ක කරන්න ඕනේ කියලා. එතකොට ඒක කී පාරක් කරන්න ඕනේද? ඊට පස්සේ කොහොමද විවරණයක් පාවිච්චි කරන්නේ? අපි විවරණ ලියන්න ඕනේද? ලියනවා නම් කොයි විදිහටද ලියන්න ඕනේ? ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් ළමයින්ට ප්‍රශ්න තියෙනවා. තව තව ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම අපි කතා කරමු. සාමාන්‍ය ළමයි අහන ප්‍රශ්න ටික තමයි ඔය කිව්වේ. ළමයි අහන්නේ නැති වුණත් ළමයින්ට අහන්නවත් අවබෝධයක් නැති සමහර ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවත් අපි මේකේ කතා කරමු. එතකොට අපි මුලින්ම ගමු පොතකින්. හරි පොතක් ගත්තොත් past papers පොතක් පළවෙනි දේ තමයි සමහර පොත් තියෙනවා අඩු මුදලට ළමයින්ට විකුණන්න ඕන නිසා normal past paper එකක් ඇත්තම paper එක පිටු 10ක යනවා නම් ඒක ළමයින්ට ලේසියෙන් ගන්න පුළුවන් වෙන අඩු මිලට විකුණන්න ඕන නිසා අඩු quality එකේ ගහපු කොළවල සහ අනිත් පැත්තෙන් අර පිටු 10ක එක පිටු 5ක 6කට ගන්නවා එකම කියන්නේ තනිකොලේ තියෙන එක සමහර විට තනිකොලේ තියෙන එක පැත්තක භාගයකට ගන්නවා. එතකොට පිටු දෙකක් ගැහුවා කියන එකම පැත්තේ. ඉතින් අන්න ඒ වගේ වැඩ කරනවා. ඉතින් එතකොට ඒක ටිකක් අර විභාග මානසිකත්වයෙන් ළමෙක් past paper එකකට උත්තර ලියන්න හදනකොට මේ වගේ ලාභ පොතකින් අපට ලාභ ලැබෙනවා. ආර්ථික ලාභ ලැබෙනවා. හැබැයි ඉතින් රුපියල් 100ක 200ක 300ක වැඩි මුණොත් ලාභයක් ලැබෙයි අර ගණන් පොතට සාපේක්ෂව. එතකොට මේ ඒක බේරනවට වැඩි අර විභාගේ මානසිකත්වය තියාගෙන පේපර් එකේ ඒ ක්වොලිටි එක බලාගෙන පේපර් එකකට උත්තර ලියන එක වටිනවා. හරි. ඉතින් ඒ නිසා මුලින්ම කියන්න ඕනේ මේ ඒ වගේ පේපර්ස් හොඳට ගහපු පොතක් හොයාගන්න ඕනේ කියලා. හරි. මොකද මට මෙතනදී නම් කියන්න බෑනේ. හරි. මේ මට මොකක්වත් මාකට් කරන්නවත් තව එකක් හොඳ නෑ කියන්නවත් බෑ. හරි. ඉතින් අර ළමයාට හොඳක් වෙන්න ඕනේ මොකෙන්ද කියන එක තමයි මම කියන්නේ. ඊළඟට ඔයාලට තියෙනවනේ විවරණ පොතක් නේ. හරි විවරණ ගත්තොත් දැන් කෙමිස්ට්‍රි වලට, ෆිසික්ස් වලට, මැත්ස් වලට, බයෝ වලට විවරණ පොත් ඇති. හරි. ඉතින් මම උගන්නන කෙමිස්ට්‍රි නිසා මම කෙමිස්ට්‍රි උදාහරණයකට අරන් කියන්නම්. හැබැයි මට නම් වශයෙන් පොත් කියන්න බෑ. ඒ ගැන අහන්න එපා. හොඳ විවරණ පොතක් කොයි වගේ විය යුතුද කියන එක මම කියන්නම්. හරි. අනිත් දේ තමයි සමහර විවරණ පොත් තියෙනවා සමහර මට්ටම් වල ළමයින්ට හොඳයි. තව සමහර මට්ටම් වල ළමයින්ට හොඳ නැති. දැන් සමහර විවරණ දැන් හොඳ විවරණ පොතක් හොයන හැටි මම මුලින්ම පළවෙනි නීතිය කියන්නම් විවරණ පොතක් හොයාගන්න. පළවෙනි නීතිය තමයි පේපර් එකේ ඔයාට අමාරු ප්‍රශ්න ටිකක් ගන්න. එක්ක මෙහෙම කරන්න. සාමාන්‍යයෙන් ලොකු මතභේදාත්මක ප්‍රශ්නයක් ගන්න. එක්ක ගොඩක් අමාරු හැමෝටම අමාරුයි කියන ප්‍රශ්නයක් හොයාගන්න. ඊට පස්සේ විවරණ පොත ගන්න දැන් ඔයා කඩේට යනවනේ. ඔන්ලයින් හොයාගන්න ඕන එක වෙනම කතාවක්. කඩේට ගිහිල්ලා විවරණ පොත් ගන්නකොට නම් දැන් විවරණ පොත් වර්ග කීපයක් කෙමිස්ට්‍රි වල තියෙන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕනේ අර ගොඩක් අමාරු ප්‍රශ්න දෙක තුනක් මතක තියාගෙන යන්න කඩේට. ගිහිල්ලා ඒ අමාරු ප්‍රශ්නට උත්තරේ අර තුනේම විවරණය තුලේ බලන්න. හරි. එතකොට ඔයාට තේරෙනවා සමහර පොත්වල තියෙනවා මේකට පිළිතුරු පහ වේ කියලා කෙලින්ම මාරු වෙලා යනවා. හරි. එක්ක කෙලින්ම ප්‍රශ්නෙම උත්තරේ හැටියට shape එකේ දීලා යනවා කිසිම පැහැදිලි කිරීමක් නැහැ. සමහර විවරණ පොත් තියෙනවා බොහොම ගැඹුරට ගිහිල්ලා theory ටිකක් මතක් කරලා ටිකක් දුක් විඳලා ලියපු පොත්. හරි. ඉතින් ඒ වගේ එකක් වටින්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් උත් වෙනවා. ඒ පොතේම ඒ කතුවරයා ලියන්න විඳපු දුක නිසා ඒ පොත ඕනට වඩා දිග වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. එතකොට ටිකක් මීටරයකට වගේ ඒ පොත බෝරින් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ පොතේ අර අමාරුම සුපිරිම ප්‍රශ්නවලටත් හොඳ පැහැදිලි පිළිතුරු තියෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ නිසා
මොකද්ද පොත කියන එක මට කියන්න බෑ තමන්ටම පහසුවෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔය කිව්වේ විනාඩි 10ක් ඇයි ඔය වැඩේ පොත් කඩේට ගිහිල්ලා කරන්න හරි ඔය තමයි විවරණ හොයන විදිය අනිත් පැත්තෙන් දැන් අපි ගමුකෝ ෆිසික්ස් වලදී අංක එකේ විවරණ තියෙනේ රෝසසර්ගේනේ හැබැයි වෙනත් කතුවර ලියන පොත් තියෙනවා රෝසසර්ගේ විවරණේ මම කිව්වේ ඒක ඉතින් අංක එකකින්ද හරිද ඒකේ හැමෝම දන්න පරම්පරා ගානක් තිස්සේ එන එකක් නේ අවුරුදු 94 ඉඳන් මම හිතන්නේ රෝසසර්ගේ විවරණ තියෙනවා ඉතින් ගොඩාක් කල් ඉඳන් සර් ලියන එතකොට මේ දැන් ඒ පොත් ගත්තොත් දැන් සමහර තැන්වල ප්‍රොෆෙසර් කියනවා මේ මේ මෙම ගණන කිරි කජුය කියලා ඉතින් හරි ලේසි කියලා කියනවා හැබැයි සමහර ළමයි ඉන්නවා ඉතින් ඇත්තටම ඒ ළමයි ගේ මොන හරි ගණිත දැනුමේ දුර්වලතා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ළමයින්ට ඊට වඩා තව සරල ගැඹුරු විවරණයක් ඕන වෙන්න පුළුවන්. හරි. දැන් මගෙන් ඇහුවොත් කාගේද ෆිසික්ස් වලට මම කැමතිම විවරණ කියලා කතා දෙකක් නැහැ මම කැමති රෝසසර්ගේ විවරණ වලට. හරි. මට විවරණ පොතක් ලියන්න දුනොත් මාත් ලියන්නේ එහෙම තමයි. හැබැයි සමහර ළමයින්ට ඒ විවරණ බොහොම කෙටි වැඩි වෙන්න පුළුවන්. හරි. එක්කෝ ඒ විවරණ තමන්ට නිකන් අපහාස කරනවා වගේ දැනෙන්න පුළුවන් ළමයිනුත් ඇති. හරි. ඉතින් සමහරව ඉන්නවා රෝසසර්ගේ පොත්වලට කැමති නැති. මං කැමතිම පොත සර්ගේ පොත. ඒකේ කතා දෙකක් නැහැ. ඉතින් ඒ නිසායි මම කියන්නේ විවරණ පොත එක ළමයාගේ ළමයට වෙනස් වෙන්න පුළුවන්. හැමෝටම හරියන විවරණ පොතක් කාටවත් ලියන්න බෑ. හරි. ඉතින් තමන්ට සෙට් වෙන කෙනා ගාවට තමන් යන්න ඕනේ. ඒක හරියට නිකන් දැන් පන්තියකට යනකොට හැම සර් ගාවම අපිට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර මීටර් ටිකක් ඉන්නවා කොයි සර් ගාවට ගියත් වැඩේ ගොඩ ගන්න. ඉතින් විවරණ පොතුත් ඒ වගේ තමයි. ඉතින් ඒකේ ගුරුවරයෙක් ළඟ නැතුව ඒ ගුරුවරයා කියලා දෙනවා නේ පොතේ තියෙන. ඒකයි ඉතින් කතන්දරේ. හරි එතකොට ඒක ඉවරයි ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ළමයින්ට A to Z කරන්න ඕනේද Z to A කරන්න ඕනේද past papers කියන එක. ඒකේ තේරුම දැන් ඔයා හිතන්න ඔයා තෝරගන්නවා 2000 ඉඳන් paper කරන්න. එතකොට ඔයා කරන්න ඕනේ 2000 ඉඳන් 2021කටද 2021 ඉඳන් 2008ද කියන ප්‍රශ්න වලට තියෙනවනේ. හරි ඒකට සරල උත්තරයක් තියෙන්නේ ඉස්සර paperද ලේසි දැන් paperද. එතනදී 2020 paper එකයි 21 එකයි අමතක කරන්න. ඒව කුමන හෝ හේතුවක් නිසා කෙමිස්ට්‍රි නම් MCQ පේපර් එකේම ලේසි වැඩි. හරිද? සාපේක්ෂව අමාරු විය යුතු උනත් ලේසි වැඩි. එහෙම අතහැරලා 2000 ඉඳන් එන්න 2019ට මේවා කරපු ළමෙක් දන්නවා මේක පට්ට අමාරුයි. හරි? මේවා නිකන් මොන්ටිසෝරි වගේ. හරි? සාපේක්ෂව 1980ට විතර ගියොත් ඒවා ඊටත් වඩා පට්ට ජාතක. හරි? එතකොට එන්න ප්‍රශ්න අමාරු වුණා. හරි? අපි මෙහෙම ගමුකෝ. අපි ගමු දැන් 2012 වගේ අහන්න ගත්තා හෙන්ඩර්සන් සමීකරණය සාමාන්‍යයෙන් 15 වෙනි වගේ MCQ වල හැම අවුරුද්දම 15 වෙනි වගේ MCQ එක අංක වෙනස් වෙච්ච දවස් තිබුණා. හෙන්ඩර්සන් සමීකරණයෙන් ප්‍රශ්නයක් අහනවා. ඔය ප්‍රශ්නේ 2012 හෝ 13 මුලින්ම දුන්නේ එදාට වඩා ඊළඟ අවුරුද්දේ අමාරුයි. ඊට වඩා ඊට පස්සේ අවුරුද්දේ අමාරුයි. එන්න ප්‍රශ්නේ අමාරුයි. පරමාණුක array ගන්න 1980 දිත් අහලා තියෙනවනේ. එදා ඉඳන් අද වෙනකන් එන්න අමාරු කරා මිසක් ලේසි කරේ නැහැනේ. ඒතර ඔයා කැමති අමාරුම ප්‍රශ්නට මුලින් උත්තර දීලා ලේසි පැත්තට යන්නද? ලේසි පැත්තේ ඉඳන් උත්තර දීලා එන්න අමාරු වෙන හැටි ලස්සනට බලන් ඉන්නද? ඉතින් ඒ නිසා වඩා තර්කානුකූල ක්‍රමය තමයි ලේසි එකේ ඉඳන් අමාරුවෙන් අමාරු කර කර ගිය ප්‍රශ්න ටික බලන එක. හරි ඒක තමයි gederedi තමන්ට ලේසියෙන් කරගන්න පුළුවන් ක්‍රමය. නැතු අමාරුම එක මුලින් කළා ලේසියව පස්සේ කළා තේරුමක් නැහැනේ. මොකද මේ මං මේ කියන හෙන්ඩර්සන් ප්‍රශ්නේ එහෙම කලින් අවුරුද්දට වඩා තව එක කරුණක් එකතු කරලා ඊළඟ අවුරුද්දේ හැදුවා. තව එකට තව එකක් දාලා, ඒ කියන්නේ සරලව කිව්වොත් බිල්ඩින් එක පළවෙනි තට්ටුව. ඊළඟ අවුරුද්දේ තට්ටු දෙකේ බිල්ඩින් එකක් දෙනවා. ඊළඟ අවුරුද්දේ තට්ටු තුනේ එකක් දෙනවා. ඊළඟ අවුරුද්දේ තට්ටු හතර එකක් දෙනවා. දැන් සමහර ළමයි කෙලින්ම ගිහිල්ලා කරනවා තට්ටු හතර එක. ඊට පස්සේ තට්ටු අඩුවේගෙන යන විදිහට ප්‍රශ්න කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒවා එච්චර සාර්ථක ක්‍රම නෙමෙයි. හැබැයි ඉතින් ඔයාගේ අතේ තියෙන ඔයා මොකද්ද තෝරගන්නේ කියන එක. පාස් පේපර් පොත තෝරගන්නේ ඔයා. විවරණ පොත තෝරගන්නේ ඔයා. මං කියන ඒවා හැම මං කියන ඒවා කරන්න ඕනේ නැහැ. හරි මේ සාමාන්‍යයෙන් කෙනෙක් කළ යුතු විදිහ තමයි මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා 2000 ඉඳන් 2019 පැත්තට තමයි එන්න ඕනේ. හරි. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි අවුරුදු කීයක පේපර්ස් කරන්න ඕනේද කියන එකනේ. හරි. අවුරුදු කීයක පේපර්ස් කරන්න ඕනේද කියන එක. එතකොට මේක හරි. දැන් තියෙන ප්‍රශ්නේ අවුරුදු 20කද 10කද 30කද 40කද ඔය ඔක්කොම ප්‍රශ්න. හරි. දැන් එතකොට පළවෙනියටම රිවිෂන් ළමයා සහ තියරි ළමයා දෙකට බෙදෙන්න වෙනවා. හරි. තියරි ළමයෙක්ට ලොකු වෙලාවක් නැහැ ඉස්කෝලේ අනිවාර්යෙන් යන්න ඕනේ. අඩුතරමේ දවස් 4ක් යන්න ඕනේ.
පන්ති තව තුනක් අඩුම තියෙනවා සමහර දවස් 6ක් විතර පන්ති යනවා නේ ඉතින් ගෙදර ඇවිල්ලා මුකුත් කරන්න වෙලාවක් නැහැ එයාලා හිතන් ඉන්නවා දවස් 6ම පන්ති ගියාම සුපිරියට විෂය පුළුවන් වෙනවා කියලා විභාගේ ලියන්න කියලා තමයි කියන්න තියෙන්නේ හරි ගෙදරදී ඇවිල්ලා වැඩක් කරන්න වෙලාවක් නැති ළමයට පන්ති වලින් යහපතක් වෙන්නේ නැහැ හරි එතකොට ඊළඟට 30ක් 40ක් ද 10ක් 20ක් ද අවුරුදු අපි කරන්න ඕනේ කියන්නේ තියරි ළමයට වෙලාව ඇත්තටම නැහැනේ හරි ඉස්කෝලේ යනවත් එක්කම පන්ති තුනකට ගියත් වෙලාව මාර අඩුයි තෝ තියරි ළමයට අවුරුදු 20ක් කරන එක සාධාරණයි හැබැයි ඔයාලට ධාරිතාව තියෙනවා නම් ඔයා කරාට කමක් නැහැ 30ක් 40ක් අනිවාර්යෙන් කරන්න කිසිම ගැටලුවක් නැහැ රිවිෂන් ළමයට වෙලාව තියෙනවා කිසිම අවුලක් නැහැ අනිවාර්යෙන් 30 40 පැත්තට යන්න හරි ඒක ඔයා තෝරගන්න 30ද 40ද ඒක ඔයා තෝරගන්න ඔයාගේ ධාරිතාවය උඩ තමයි ඔයාට කරන්න පුළුවන් ප්‍රශ්න ගන්න තීරණය වෙන්නේ එතකොට තමන්ගේ ධාරිතාවය වැඩි නම් හරි ඔයාට කරන්න පුළුවන් අවුරුදු ගණන වැඩි සරලයි හරි අවුරුදු ගණන වැඩි ඔහොම යන්නේ හරි ධාරිතාවය වැඩි වෙන්න කරන්න පුළුවන් අවුරුදු ගණන වැඩි වෙනවා සීමා සහිත කාලයක් නෙමෙයි දෙගොල්ලන්ටම තියෙන්නේ පැහැදිලිද හරි ඉතින් ඒ නිසා අමුතු දෙයක් උතර නැහැ අඩුම තරමේ 20ක්වත් කරන්න 20කට වඩා අඩුවෙන් කරලා යන්න එපා එතකොට කවුරු හරි අහන්න පුළුවන් දැන් මේ පාර ලියපු ළමයි හරි කවුරු හරි අහන්න පුළුවන් මම නම් අවුරුදු 5යි කරේ කියලා ඔව් අර පට්ට ලොකු ධාරිතාවයක් තියෙන පට්ටල හොඳ මීටරයක් තියෙන ළමයට අවුරුදු 5ක් ඇති වෙන්න පුළුවන් හරි ඒකෙන් කියවෙන්නේ නැහැ හැමෝටම ඒක පුළුවන් කියන්නේ හරි වැඩ කරන තරමට ප්‍රතිඵලය වැඩි ඒකේ කතා දෙකක් නැහැ ඔබ සමහරව ඉන්නවනේ එහෙන කම්මැලි. එතකොට මීටරයක් කිව්වොත් මම අවුරුදු 5ක විතරයි කරේ මට ඒකක් තියෙනවා කියලා. අර මීටරයක් නොවන විභාගේ ලියන්න ඉන්න කම්මැලියට හිතෙන්න පුළුවන් අයියෝ යම් 5යි නම් මටත් 5න් ගොඩ දාන්න පුළුවන් වෙයි කියලා. හරි. එහෙම බෑ. හරි. මීටරයක් නොවන කෙනෙක්ට මේ අවුරුදු ගාන අඩුවෙන්න වැඩේ අවුල්. හරි. මොකද මේකෙන් තමයි අපි පුහුණුව ලබන්නේ. දැන් ඔයා පන්තියට ගිහලා තියරි ඉගෙන ගන්නවනේ. තියරි පන්තියෙන් හරි රිවිෂන් පන්තියෙන් හරි තියරි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන පුහුණුව කොහෙද තියෙන්නේ? ඒවා තියෙන්නේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ. හරි. මොකද සමහර හිතන් ඉන්නවා කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ තියෙන පාඩම් කරන්න කියලා. පාඩම් කරන්න නෙවෙයි ඒවා තියෙන්නේ පුහුණු කරන්න. හරි. තියරිය එකපාරක් පාඩම් කරනවා එතනින් පස්සේ පුහුණුව පුහුණුව පුහුණුව. හරි. එතකොට ඊළඟට ඒ ප්‍රශ්නේ හරි ඊළඟට ළමයි අහන ප්‍රශ්නේ තමයි එක වටයක් බාස්පේපර්ස් කරාම ඇතිද කියලා. හරි. ඉතින් එහෙම එකක් නැහැ. කරන තරමට වටිනවා. හරි. දෙපාරක් වත් කරන්න පුළුවන් නම් හොඳයි. තුන් පාරක් අවුලක් නැහැ. සමහර තර්ජයි ළමයි ඉන්නවා හතර පහ පාර පාස් පේපර්ස් කරලා තියෙනවා. හරි. ඉතින් ඒ නිසා කරන වාර ගාන වැඩි වෙන එකෙන් අයහපතක් වෙන්නේ නැහැ. හැබැයි ඔය අතරේ තව සෙට් එකක් අහනවා අපිට උත්තර මතකයි නේ කියලා. හරි. සමහරව ඉන්න ප්‍රශ්නත් මතකයි. නිකන් හිතන්න 80 ඉඳන් 2021 වෙනකම්. හරි. MCQ 50 පේපර් කියලා හිතන්නකො තියෙන්නේ. මොකද 80 90 2000 ගණන් වල තිබුණ MCQ 60 ඒවා. එතකොට අඩුම තරම මේ අවුරුදු 41ට MCQ 50 ඒවා කීයක් තියෙනවද? 2050ක් තියෙනවා. 60 වල ටිකක් එකතු කරොත් එහෙම තව අවුරුදු 30යි 10යි 300යි 2350ක්වත් තියෙනවා. හරි. හරි. එතකොට ඔච්චර MCQ ගණක් කරපු ළමයට MCQ මතක හිටින්න පුළුවන්ද? මන් දන්නේ නැහැ එහෙම කෙනෙක්ට ඉතින් අසාමාන්‍ය මතකයක් තියෙන්න ඕනේ. මගේ මං ඉගෙන ගන්න කාලේ මගේ යාළුවෝ හිටියා උත්තර මතකයි MCQ වල හරි මට මතක නැහැ ඔය උත්තර මතක සෙට් එකට තව ප්‍රශ්න කළා වැඩක් නැහැ ඉතින් උත්තරේ මතකයි නේ ප්‍රශ්නේ ප්‍රශ්නෙත් මතකයි උත්තරෙත් මතකයි ඒ අය කවදාවත් ගොඩ ගියේ නැහැ හරි ඒ අය ඉතින් විහිළුවක්ම බවට පත් වුණා ගොඩ යන්නේ නැහැ හරි ඉතින් ඒ නිසා මේ දැන් මම ඇතුළු ගොඩ ගිය සෙට් එකේ ඉන්නෝනේ උන්ට පෙන්වුවත් ප්‍රශ්නයක් ප්‍රශ්නේ සමහරට දැකලා පුරුදුයි. හැබැයි ප්‍රශ්නේ මතකත් නැහැ. උත්තර ලොවෙත් මතක නැහැ. හරි. ඉතින් ඒ නිසා මේ සමහරව ඉන්නවා මෙහෙම මේ නිතර පාස් පේපර්ස් කරනකොට අනේ වේ අපට උත්තර මතකයි නේ කියලා. උත්තර මතක තියාගන්න නම් කරේ හොඳටම කරලා තියෙනවා. හරි. මේ සර්ටත් වඩා හොඳට කරලා තියෙන මොන සර්ද කියලා මම කියන්නේ නැහැ. හරි. හරි. අපි තමයි හොඳටම කරේ සීන් එක තමයි ඒක. හරි. ඉතින් ඒ නිසා ඔච්චර MCQ 2000 ගානක් රචනා ඊට පස්සේ අට ගානේ අවුරුදු 40ක් රචනා කියද 320ක් ස්ට්‍රක්චර්ඩ් 160ක් ඔච්චර ප්‍රශ්නත් මතක හිටිනවා නම් ඉතින් බයොලොජි එහෙම SP ආගෙන කරන්න පුළුවන් ළමෙක් වෙන්න ඕනේ ඈ හරි එතකොට කරන වාර ගාන වැඩි වීමෙන් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ හරි හැබැයි ඉතින් ඕනවට වඩා කරාම ඉතින් ඕවා නිකන් කියන්නේ දැන් හිතන්න පස්සහය පාරක් කරනකොට ඇත්තටම ප්‍රශ්නේ වුණත් මතක හිටිනවා වෙන්න පුළුවන්
අනිත් දේ තමයි දැන් ওই পেපර්ස් කිහිප වතාවක් අපේ අතින් වෙනකොට අපිට දැන් මං කියන්නේ පුහුණුව ගන්නයි මේක කරන්න කියලා මොන පුහුණුවද ඔගොල්ලෝ අහලා තියෙනවද දැන්නේ pattern recognition ඒ කියන්නේ රටා හඳුනා ගැනීම හරි රටා හඳුනා ගැනීම pattern recognition pattern හඳුනා ගැනීම එතකොට මේ MCQ රචනා වලට අපි උත්තර දෙනකොට එකම જાතියව නිතර නිතර එනකොට අපේ මොලේ neural pathways හැදෙනවා ඒ જાතිය ප්‍රශ්න නිතර නිතර පුහුණුවෙන් ඒ જાතිය ප්‍රශ්න ආය આવොත් ඕ ඊට ළඟින් යන චුට්ටක් වෙනස් ප්‍රශ්නයක් ආවත් ෂණිකව අඳුරගෙන ක්‍රියාත්මක වෙන්න හරිද ඒතර ඒක තමයි මේ pattern recognition එක ඒතර පුහුණුව කියලා කරන්නේ බොහෝ දුරට ඒක ඊට අමතර දේවලුත් සිද්ධ වෙනවා දැන් ડોක්ටර් කෙනෙක් ECG එකක් ගත්තාම ඒ ECG එකේ එයාගේ මොලේ ECG බලලා 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 හැදිලා තියෙනවා normal pattern එකයි වෙනස් pattern එකයි ෂණිකව අඳුරගන්න. හරි. දැන් අතීතයේ ওই නාවිකයෝ එහෙම තරු රටා බලලා තමයි මාලිමාවල් එහෙම හදන්න කලින් තරු රටා අනුව pattern හඳුනාගෙන එක එක ඍතුවලදී තරු රටා තියෙන්නේ කොහොමද කියලා ගොඩක් ඈත අතීතයේදී ඒගොල්ලෝ විශේෂයෙන් pattern අඳුනාගන්න talent එකක් develop කළා. talent එකක් හදාගෙන තිබ්බා. ඉතින් එතකොට මේ pattern recognition කියන එක මානව ශිෂ්ටාචාරයේ මෙතනට අද ඉන්න තැනට ගේන්න පට්ට වැදගත් වෙච්ච සීමිත වූ මිනිසුන් කොටසකට පිහිටන ගුණන්තයයි. හරි? ඒතර IQ එකේ කොටසක් ඕක. pattern recognition. හරි? ඉතින් ඒක තමයි අපි මේ past papers පුහුණුව තුලින් කරන්නේ. දැන් සමහර පන්තිවල ගුරුවරු ඉන්නවා past papers කියන වචනෙවත් කියන්නේ නැහැ. ඇයි ඒ? හැබැයි ගිහිල්ලා ඔයා ගිහිල්ලා ගොඩ ගිය ළමයෙක්ගෙන් ඇහුවොත් එයා සෑහෙන past papers කරලා තියෙනවා. හරි? ඇයි අරක කියන්නේ නැත්තේ? කිව්වොත් එහෙම ඉතින් ළමයි ගෙදරට වෙලා papers කරගනි අපේ paper class එකට එන්නේ නැති වෙයි කියලා බයයි. හරි? හරි ඒක වෙනමම දවසක කතා කළ යුතු වෙනමම මාතෘකාවක්. හැබැයි මම දන්න හැමෝම හරි මගේ faculty යාළුවෝ මේ ඊට පස්සේ මගේ යාළුවෝ නොවන මගේ ගෝලයෝ හරි ඊට පස්සේ ඇත්තටම ගොඩ ගිය අතිශය බහුතරයක් papers past papers තමයි කරේ. හරි. එතකොට මේ pattern recognition කියන ක්‍රියාවලිය තමයි ඔයා මේ පුහුණු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. හරි. අමතරව තව තව දේවල් පුහුණු වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ඔයා පුහුණු කරන්නේ අර දේ. එතකොට ඒ જાතියේ ප්‍රශ්නයක් දැක්කොත් ඔයාට ටග් ගාලා එක අඳුරගන්න පුළුවන් අර අඩු කාලෙකින් මිට කලින් කරලා තියෙන නිසා අඩු කාලෙකින් ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රශ්නේ නැතුව චුට්ටක් ප්‍රශ්නේ වෙනස් කරලා දුන්නත් ඔයාට ලොකු අවුලක් නැහැ. හේතුව අර ප්‍රශ්නේ අපි හිතමුකෝ තට්ටු 7ක් අමාරු ප්‍රශ්නයක් දුන්නේ. තට්ටු 7ක් අමාරු ප්‍රශ්නයක් ඔයා කරලා තියෙන්නේ පස්වෙනි තට්ටුවට එනකම් විතරයි. හරි? ඔයාත් තට්ටු පහක් අමාරු තරමට ඒ ප්‍රශ්නේ කරලා තියෙනවා. විභාගයට දෙන්නේ තට්ටු හතේ එක. හැබැයි ඔයා හොඳට ප්‍රැක්ටිස් කළා කියලා මේ. තව ළමෙක් ඉන්නවා පුහුණුවක් නැහැ. ඒ ළමයා මෙන්න මේ ගානට විතර පුහුණු වෙලා තියෙනවා. තියරි චුට්ටක් ඉගෙන ගන්නවා. තියරි චුට්ටක් නෙවෙයි තියරි හොඳට ඉගෙන ගන්නවා. ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ නිසා මේ තට්ටු හතේ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය පුහුණුව මෙච්චර එයාට ලැබිලා තියෙනවා. හරි? ප්‍රශ්නේ අපහසුව මෙච්චරයි. එතකොට හොඳට papers කරපු ළමයා සෑහෙන දුරට ඒ අමාරු ප්‍රශ්නේ දන්නවා. එයාට තව පොඩි කොටස අහි විභාගයේදී විසඳන්න තියෙන්නේ live. හැබැයි papers නොකරපු ළමයා මොකද වෙන්නේ? එක්ක papers ගොඩක් අඩුවෙන් කරපු ළමයා. එයාට මේ තට්ටුවත් හදලා මේකත් හදලා මේකත් හදලා මේකත් හදලා මේකත් හදනවා. එතකොට මීට කලින් කරපු නැති වැඩ ගොඩක් එයාට විභාගයේදී කරන්න වෙනවා. එහෙම ළමයෙක් අසාර්ථක වෙන්න තියෙන මාර අසාර්ථක වෙන්න තියෙන ඉඩ මාර වැඩි මේ ළමයට වඩා. ඉතින් ඔය තමයි papers ඇතුලේ යථාර්ථය. හරි. ඊළඟට තව පොඩි දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? 2020-21 paper දැම්ම නොකර කැමතිනම් අනාගතයට ඉතුරු කරගන්න විභාගෙ ලං වෙලා කරන්න. ඒකට හේතුව ඒ කාලෙදී ඒව ටික වෙනමම තියාගෙන කරොත් එහෙම ඒ එන ලකුණු ගන්න අනුව ඔයාට හොඳ අදහසක් ගන්න පුළුවන් මම දැන් ඉන්නේ කොතනද කියන එක. ඒකට හේතුව තමයි දැන් හිතන්නකෝ MCQ 50න් 45ක් ගහගත්තා 21 paper එකට. එතකොට ඒ වෙලාවේ ඔයාට හිතෙනවා ආ දැන් මම මාර හොඳ තැනක ඉන්නවා කියලා. හැබැයි ඒ වගේම ඔකට එනවා 30. ආ එතකොට ඔයාලට තේරෙනවා පට් අවුල් කියලා. ඒ නිසා 2021 paper අනාගතයට තියාගන්න ඕනේ. හැබැයි විභාගේ කටගාව තියලා කරන්න නෙවෙයි. විභාගෙට මාස 2 3ක්වත් තියලා කරන්න ඕනේ ඒක. ඒකත් කරන්න ඕනේ. කරලා ලකුණු 45ක් විතර ආවොත් විභාගෙට මාස 2ක්වත් තියලා කරන්න. 45ක් 40ක් වගේ ආවොත් 40ක් එන්න පුළුවන් මොකද සමහර තියරි විභාගයට මාස දෙකක් තියදී දාන්න ඇති වෙන්න පුළුවන්නේ
හතලි හතලිස් පහක් ආවොත් තියරි නොදැන හතරිහක් ආවොත් හොඳයි. අන්තිම පාඩම දෙක බැරි වෙලා. තියරි ඔක්කොම කවර නම් 45ක් විතර ආවොත් හොඳයි නේ. හැබැයි ඒ කාලෙදි ඔයාට නෝ 30ක්. අන්න එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මම දැන් තාම අවුල්. මට හැදෙන්න තව මාස දෙකක් තියෙනවා. මේ මාස දෙකේ අවුල් ටික හදා ගන්න ඕනේ. හරිනේ. ඉතින් ඒ නිසා අවසාන මෑත අවුරුදු දෙකක හෝ තුනක පාස් පේපර්ස් ඉතුරු කරගන්න ෆුල් පේපර්ස් හැටියට කරන්න. ඊට පස්සේ ඒ කරනකොට ඔයා මේ ඒවා ටික විභාගයට ටිකක් සැලකිය යුතු කාලයක් තියෙද්දී ඒවා කරලා බලන්න. එතකොට තමයි අපිට තේරෙන්නේ මං ඉන්නේ කොතනද සහ අවුලක් තියෙනවා නේද ඒක හදාගන්න වලට වෙලාව තියෙනවා. ඊළඟ දේ අර කැටගරි වලට කඩපුවද ෆුල් පේපර්ස්ද කරන්න කියන ප්‍රශ්නේ තියෙනවානේ. දැන් පේසුරු පොත් තියෙනවානේ. ආය ෆුල් පේපර් පොතකුත් ඔයාලට තියෙනවා. ඒතර මුලින්ම පාස් පේපර් පොතක් ගන්න ඕනේ ෆුල් එකක්. ඊට අමතරව අනිවාර්යෙන්ම මොනවාද පේසුරු පොත් ටිකක් තියෙන්න ඕනේ. හරි. කැටගරි වලට කඩපු. ඇයි ඒ? ඔයා මුලින්ම පේපර්ස් කරන්නේ මොනවද? කැටගරි වලට කඩපු. ඒකට හේතුව මොකද්ද? ඔයා මුලින් හැම තියරයක්ම දන්නේ නැහැනේ. දැන් ඔයා පරමාණුක ව්‍යුහය ඉගෙන ගන්නවා මුල් පාඩම. ඒතර ඒකේ තියෙන ප්‍රශ්න විතරනේ ඔයාට හරියට කරගන්න පුළුවන්. ඒතර ඒකට ෆුල් පොතක් අරන් හරියන්නේ නැහැ. අර කැටගරයිස් කරපු පේසුරු පොත් ටික ගත්තා. ඒකේ පරමාණුක ව්‍යුහය ටික කරගෙන කරගෙන යන්න ඕනේ. හරිනේ. ඉතින් මේ විදිහට තමයි එතකොට මුලින් වැඩේ වෙන්නේ. හැබැයි සිලබස් එකෙන් 160ක් විතර ඉවර වෙන කාලයක් වෙනකොට ඔයාට ෆුල් පාස් පේපර්ස් වලට ගියාට කමක් නැහැ. මොකද සිලබස් එකේ ඉවර වෙච්ච 160 න් ඔයාට ලකුණු කීයක් ගත හැකිද? දැන් සමහර ළමයි කියයි සිලබස් එකෙන් 160ක් ඉවර වුණාම ලකුණු 60යි ගන්න පුළුවන් කියලා. වැරදි. කීයක් විතර ගන්න පුළුවන්ද? 75ක් 80ක් විතර ගන්න පුළුවන්. ඇයි දන්නවද? රචනා ප්‍රශ්නය තුලේ තියෙනව නේද තෝරාගෙන කරන්න පුළුවන් ඒවා. එතකොට සමහර දැන් ෆිසිකල් ලේව බැරි වෙයි. ඒකට හේතුව ෆිසිකල්නේ අන්තිමට තියෙන්නේ. ඕගනික් ඉනෝගනික් ටික පුළුවන්. හරි. ඊට පස්සේ ෆිසිකල් ලේවත් සමතුලිතතාව ටික බෑ. හැබැයි ශක්ති විද්‍යාව ටික පුළුවන්. එතකොට අර තෝරා ගන්න තියෙන ප්‍රශ්න වලින් ඔයාට ඒ කාලෙ වෙද්දි කරන්න පුළුවන් ප්‍රශ්න ටික තෝරාගෙන කරාම සිලබස් එක 60ක් දන්නේ. හැබැයි 100න් ලකුණු 75ක් 80ක් ගන්න පුළුවන්. පැහැදිලිද? උපරිම මං කියන්නේ ඒක එන්නේ නෑ අපිට. හැබැයි 60ක් නෙමෙයි සිලබස් එකෙන් 160ක් ගන්නවා කියන්නේ විභාගෙදී 60ට වඩා ගන්න අනිවාර්යෙන් හැකියාව තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා ෆුල් පාස් පේපර්ස් කළ යුතුයි. සාමාන්‍ය ඕගනික් වලට වගේ ඉවර වෙනකොට ෆුල් පාස් පේපර්ස් පටන් ගන්නතර කමක් නැහැ. එක්කෝ චාලක රසායනය වගේ වෙද්දි පටන් ගන්න. දැන් මුලින් කරන්නේ චාලක රසායනය නම් එය ඊට පස්සේ සමතුලිතතාවයේ KCKP වගේ ඉවර වෙද්දි ෆුල් පේපර්ස් පටන් ගන්න. පැහැදිලිද? හරි. එහෙම නැතුව මේ සිලබස් ඉවර වෙනකම් ෆුල් පේපර්ස් කරන්න හිටියොත් හරියන්නේ නැහැ. මම තව චූටි දෙයක්ත් කියන්නම්. දැන් MCQ අඩු ළමයි 30 32 33 වගේ ළමයි මට කතා කරලා කියනවා මෙහෙම අඩුයි කියලා. හරිද? පෞද්ගලිකව මැසේජ් දාලා කියනවා. එතකොට මම අහනවා දැන් ඇයි අඩු? හරි මොකද මගේ වැරද්දක්ද? නැත්නම් ළමයාගේ වැරද්දක්ද? නැත්නම් අපි දෙගොල්ලන්ගේම වැරද්ද කියලා හොයන්න එපැයි. හොඳට හොයලා බලනවා. මම බොහෝ වෙලාවට අහන ප්‍රශ්නේ තමයි ඔයා මම මේ කියපු විදිහටද වැඩ ටික කරේ කියන එක. තොර ගොඩක් කලාට දෙන උත්තරේ මොකද්ද? මම පේපර්ස් කළේ නෑ. තියරි ටික බැලුවා එතනින් ඉවරයි. ඉතින් කොච්චර කට කැඩෙනවා මේවා 2021 ගේදිත් කිව්වා. මේ අලුත් එකක් නෙමෙයි කියන්නේ. මෙතන අලුත් දේවල් කීපයක් තියෙනවා. හැබැයි බොහෝ දුරට කලින් කියපු දේවල් තියෙනවා මෙතන. හරි. එතකොට මේ මට්ටම් වල ඉන්න ළමයි ඇයි ගොඩ නොගියේ එතනින් එහාට? සාපේක්ෂව ලේසි පේපර් එක. කාට හරි කියන්න පුළුවන් 30ක් තියෙන එක හොඳයි නේ. රචනාවට 20ක් ගත්තා 50ක් තියෙනවා 100ක් නේ කියලා. හරි. එතකොට මේ සෑහෙන දුර්වල මට්ටම් වල හිටපු ළමයි 16 19 ඔහොම හිටපු ළමයි. හැබැයි මේක මේ පේපර් එකට අදාළව හරි කලේ ශයිවල මෙහෙම ඉන්න ඇති. මේ ශයි එකේ මෙතනට ආපු එක සාපේක්ෂව බැලුවොත් හොඳයිනේ. හැබැයි මම දකින්න දේ මේ පේපර් එක ටිකක් ලේසි. හරි. 30ක් කියන එක 32ක් කියන එක ටිකක් මදි පැත්තේ. එතකොට අවුලක් නැහැ. හරිද? රිසල්ට් එකක් හොඳ රිසල්ට් එකක්. එයි. හැබැයි ඉතින් හැමෝටම ලකුණු තියෙනවනේ. එතකොට ඉසෙඩ් එක වැඩි වෙන්නේ නැහැ. 100ක් ආවා කියලා ආතල් එකක් ගන්න බෑ. මොකද ඉසෙඩ් එක වැඩි වෙන්නේ නැහැ. හැමෝගෙම ලකුණු වැඩි. හරි. ඉතින් ඒ නිසා මේ අර මේ වගේ මට්ටම් වල ඉන්න ළමයි ගැන මම පෞද්ගලිකව අහලා හොයලා බැලුවා මොකද වෙලා තියෙන්නේ? කරලා නැහැ වැඩ. හරි. ෆුල් පාස් පේපර්ස් කරලා නැහැ. එක්කෝ මේ ක්ලැසිෆයිඩ් ටික කරලා. හරි. කැටගරයිස් කරපුවා ටික කරලා. පේසුරු ටික කරනවා අර පාඩමෙන් පාඩමට යනකොට. හැබැයි අන්තිම කාලේ ෆුල් පේපර්ස් කරන්නේ නැහැ. ඊට පස්සේ තියරි මතක නැති වෙන එක වළක්වා ගන්න පරණ පාඩම් වලත් පේපර්ස් කරන්න ඕනේ කියලා මම නිතර කියනවානේ. ඒව කරන්නේත් නැහැ. අන්තිමට විභාගේ ලං වෙලා දැන් ඔන්න සිලබස් එක විභාගෙට මාස 3ක් තියෙද්දි ඉවර වුණා ගිය අවුරුද්දේ. නෝ ගිය අවුරුද්දේ විභාගේ කල් ගියානේ.
හැබැයි ඒ මාස 3 තිබුණට තියරි මතක නැහැ ඔක්කොම වැඩ හිර වෙලා අර මුලින් පාඩම් ටික උගන්නපු කාලි පුළුවන් දැන් මම මේ ටික කියන්නේ ඇයි මේ අවුරුද්දේ ඕක වෙන එක නතර කරන්න මගේ පන්තියේ ඉන ළමයින්ටයි නොයන ළමයින්ටයි මොකද ඕගොල්ලෝ ඔක්කොම ලංකාවේ ළමයි ගොඩ ගියත් ඕගොල්ලෝ මේ ගිලෙන රටෙන් පැනලා එළියට ගියත් ඕගොල්ලෝ තමයි ගොඩ යන්නේ ඉතින් ඒ නිසා කාව හරි ගොඩ දාන එක තමයි මගේ වගකීම හරි ඉතින් ඒ නිසා වැඩ කරනවා නම් ඒක පිළිවෙලට කරන්න නැත්තම් මුකුත් මොන කර ඉන්න හරි මොකද මේ දෙකේ වෙනසක් නැහැ හරි බාගෙට කරන එකේ මුකුත් නොකරන එකේ ලොකු වෙනසක් නැහැ හරි මොකද තමන්ට අවශ්‍ය ආස තැනට තමන්ට යන්න වෙන්නේ නැහැ බාගෙට කරත් මග නවතිනවා මුකුත් නොකර හිටියත් මග තමයි අවශ්‍ය තැනට යන්න වෙන්නේ නැහැ හරි ඊළඟදී අපි මේ කරන වැඩේ එන්ජොයි කරන්න ඕනේ මොකද පේපර් එකක් අතට ගන්න පාස් පේපර් පොත පෙරලන්න බය ළමයි පට්ට ගොඩක් ඉන්නවා හරි අහලා බලන්න ඔයාගේ යාළුවෝගෙන් පේපර් පොත පෙරලන්න බය යාළුවෝ ඇති හරි ඒක හේතුව මොකක්ද ඒගොල්ලන් මේක අතල් ගන්නේ නැහැ ඇයි ඒ හැපල් එකක් නොවේ මේ මේවැය තියෙන ප්‍රශ්න කරගන්න බෑ ඉතින් මේ පොතේ මොකක්වත් කරගන්න බෑ ඒතර කරන ප්‍රශ්න ගොඩක් වරදිනවා නම් ළමයිත් මේ පොත ආසාවෙන් පෙරලලා කරයිද නැහැ එහෙනම් මේක එන්ජොයි කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ මේ පොතේ තියෙනවා කරගන්න පුළුවන් වෙන්න ඕනේ කරගන්න පුළුවන් වෙන්න නම් තමන් යන පන්තියේ තියරි ටික හොඳට තියෙන්න ඕනේ සහ ඒ තියරි වලින් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන විදිහට ඒ තියරි ටික උගන්වලා තියෙන්න ඕනේ නැත්තම් මේ ළමයින්ට මේක වේදනාවක් හරි මොකද මම ඉන්ඩිවිජුවල් ළමයි 160කට විතර අවුරුදු 10ක පුරාවට උගන්වලා තියෙනවා දැන් උගන්වන්නේ නැති වුණාට එහෙම උගන්වනකොට ඕනතරම් ළමයි ඉඳලා තියෙනවා බොහෝම ප්‍රසිද්ධ නමගිය ගුරුවරු ගාවට පන්ති ගිය හෝල් ක්ලාස් ගිය මාස් ක්ලාස් ගිය හැබැයි පේපර් පොතක් පෙරලන්නේවත් නැති හේතුව මොකද්ද මේක පෙරලන එක වේදනාවක් ඇයි වේදනාවක් බවට පත් උනේ මේව බෑ මේව හරියට බැරි නම් තියරි කරන්න බෑ තිය ප්‍රශ්න කරන්න බෑ හරි ඒතර තියරි ඉගෙන ගන්න එක එකක් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන විදිහට තියරි උගන්නන එක තව එකක් හරි ඉතින් මේ දෙක කලාවල් දෙකක් තියරි උගන්නන්න බොහෝ අයට පුළුවන් හරි එතකොට ඔයා මේක එන්ජොයි කරන තැනට ඔයා කොහොමද එන්නේ හදන හදන ගාන හරියනවනම් ගණන් හදන එක මෙහෙන ආතල් එකක් දැන් බයෝලොජි නම් කාට හරි කියන්න පුළුවන් කම්මැලිනේ ඕවා ඉතින් මේ සෙලදිනෙල්ලා ජීවන චක්‍රය ලියන එකේ මොකද්ද ආතල් එක කියලා හිතෙන්න පුළුවන් හැබැයි කෙමිස්ට්‍රි වල පරිවර්තනයක් කරලා සමාවයවික ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන ඊට පස්සේ සමතුලිතතාවයේ ප්‍රශ්නයකට ගාණක් හදලා උත්තරයක් ගත්තාම ඒක එහෙන ආතල් එකක් හරි ඒකත් ආතල් නැත්තම් මේක අතාරින්න ඕනි හරි ඒක වෙනම කතාවක් එතකොට මේක එන්ජොයි කරන්න නම් Tamanට මොකද්ද හරියන්න ඕනි කරන ඒව හරියන්න ඕනි කරන කරන ප්‍රශ්නවල උත්තර දරදි නම් මේක මොන එන්ජොයි මේක එන කොම්පාට් එකක් වෙනවා හරි ඉතින් ඒ නිසා මේකේ ආතල් එක ගන්න විෂය පුළුවන් වෙන්න ඕනි විෂය පුළුවන් වෙන්න තියරි පුළුවන් වෙන්න ඕනි නිකම්ම නිකන් තියරි නෙවෙයි ප්‍රශ්න කළ හැකි ආකාරයට තියරි ඉගෙනගෙන තියෙන්න ඕනි හරි ඊළඟට එතකොට ඊළඟට තියෙන්නේ මොකද්ද කන්සිස්ටන්සි මොකද්ද කන්සිස්ටන්සි කියන්නේ මේකට සිංහල වචනයක් මට ශනිකව මතක් වෙන්නේ නැහැ කන්සිස්ටන්සි කියන්නේ මේ වගේ දැන් ක්‍රිකට් ගහන කවුරු හරි ඉන්නවා අද 50ක් ගහනවා හෙට 0යි හරි ආය අනිත් දවසේ 75ක් ගහනවා ඊළඟ දවසේ 5යි ඊළඟ දවසේ 10යි කන්සිස්ටන්සි එකක් නැහැ ගහන දවසට ගහනවා නැති දවසට ලොවෙත් නැහැ ලංකාවේ ටීම් එක වගේ තමයි හරි ගොඩක්ම තියෙන්නේ නැති දවස්. එතකොට සමහර ළමයි ඉන්නවා MCQ 50ක් කරනවා 40ක් හරියන. ඊළඟ පේපර් එක 30යි. ඊළඟ පේපර් එක 25යි. ඊළඟ පේපර් එක ආයෙ 30යි ඔය වගේ. එතකොට එයා ඉන්නේ මෙතන හැබැයි. මනස තියෙන්නේ මෙතන. මට එක අවුරුද්දක් තිබ්බ 40ක් තිබ්බ කියලා හෙන තමන් ගැන හෙන ලොකුවට හිතාගෙන ඉන්නවා. හැබැයි ඇත්තටම එයා ඉන්නේ එවරේජ් එක මොකක්ද? මධ්‍යන්නේ කියලා 25 34 තියෙන්නේ. නැදෝ මේ 40 නෙවෙයි. හරි. ඉතින් ඒ නිසා කන්සිස්ටන්සි කියන එක. ඒ කියන්නේ හැමදාම එකම ලකුණු මට්ටම තියන්න ඕනේ. මේ ඉඳලා හිටලා මේ 40ක් ඇවිල්ලා ඉතුරු දවස් ටිකේ 30ක් ඇවිල්ලා වැඩක් නැහැනේ. හරි. ඉතින් ඒ නිසා කන්සිස්ටන්සි එක තියන්න ඕනේ. හරි. ඊළඟට විවරණ කරන එක. හරි. ඒ කියන්නේ දැන් බයොලොජි වලට විශේෂයි කෙමිස්ට්‍රි වලටත් සැලකිය යුතු තරමට තියෙනවා වගන්ති ප්‍රශ්න තියෙන. වගන්ති පහක් දෙනවනේ නේ. A B C D E මේක දැන් D තමයි හරියට හරි වගන්ති පහක් දෙනවා 1 2 3 4 5 කියලා D තමයි 4 තමයි හරියට හරි ඒතර ඒක හරි දැන් මේ ළමයා ඒක හරි කියලාත් දන්නවා ඉතින් හරියක් ගහනවා උත්තරෙත් හරි එහෙන සන්තෝසයි සබාතමෝ සතුටින්
විසිර යනවා සම්පූර්ණයෙන් වැරදි අපි papers කරන්නේ උත්තර හොයන්න නෙවෙයි අපි papers කරන්නේ ඒවෙන් ඉගෙන ගන්න පැහැදිලි පුහුණුව ලබන්න එතකොට මේ වැරදි එක වැරදියි කියලා දැනගන්න ඕනේ මේක වැරදි මේක වැරදි මේක වැරදි මේ වැරදි ඒව ඔක්කොම ඇයි වැරදි ඒ වගන්ති වැරදි ඇයි කියලා දැනගන්න ඕනේ ඒ වගන්ති හරි වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ ඒ කියන්නේ මේක වැරදි නම් මේක හරි විදිහට ලියන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ එතකොට සමහර ළමයි පෙළඹෙනවා අතින් තමන්ගේ අතින්ම මේ ඔක්කොම විවරණ ලියන්න තව සමහරුන්ට ටිකක් කම්මැලි එයාලා විවරණ ලියන්නේ නැහැ හැබැයි විවරණ ඔළුවෙන් හිටිනවා තව සමහරු ඉන්නවා මේක යන්තම් හරි කියලා දන්නවා හරිය ගහනවා ඇයි අරව වැරදි කියලා හොයන්න යන්නේ නැති තවත් සමහරු ඉන්නවා මේවෙන් හරි වැරදි මොනවද කියලාවත් දන්නේ නැහැ කණාගියත් අම්මෝ ලකුණක් තියෙනවා කියලා මේ gedaredi කරන paper හරි අම්මෝ ලකුණු දිනනවා කියලා සන්තෝෂයෙන් ඉන්න කට්ටියකුත් ඉන්නවා කණා හරි ගිහිල්ලා හරි gedare ewata kana gahanna ba kana gahala 35ක් කියන්න බෑ කණා ටික නැතුව කීයද කියලා බලන්න ඕනේ හරිනේ විභාගෙදි කණා ගහලා බෝනස් ඒවා බෝනස් gedaredi බෝනස් තියෙන්න බෑ හරි ඉතින් ඒ නිසා මේ විවරණ ලියන එක ඔයාලට කැමති නම් ලියන්න පුළුවන් නැත්නම් විවරණේ ඔළුව ඇතුලේ හිටන්න පුළුවන් දැන් මම මාර කම්මැලි විවරණ ලියන්න මම කවදාවත් විවරණ ලිව්වේ නැහැ බයෝ වලට ලිව්වෙත් නැහැ හරි ඒක වරදක්ද කියන එක මම දන්නේ නැහැ හරි ඉතින් ඔයා කම්මැලි නැත්නම් විශේෂයෙන් දැන් ගෑනු ළමයි එහෙම මේවල් ටිකක් ලියනවා කම්මැලි කම අඩු වෙනවා කොල්ලෝ එහෙම ඔළුවේ හිටන්න කැමති ලියන එක අඩුයි ඉතින් වැඩේ වෙනවා නම් ඇත්තටම කොහොමද වෙන්නේ කියන එක ලොකු ගැටලුවක් නෙමෙයි හැබැයි වැඩේ වෙන්න ඕනේ ලියන කට්ටියට වැඩිපුර වාසියක් ඇති නොලියන අයට වඩා හැබැයි ඉතින් ඒක ඔයාගේ තීරණය මොකද්ද වෙන්න ඕනේ කියන එක. ওই විදිහට තමයි ඒකට විවරණ. දැන් මේ විවරණ පොතත් බලන්න ඕනේ ආ. අර විවරණ පොත බැලෙන්නේ හරි MCQ ඔන්න තියනවා දැන් කීයද? 50න් වාර 35ක් තියෙනවා. පළවෙනි මුල් කාලෙදී 30යි. හරි? එතකොට 20ක් වැරදීනේ. දැන් ওই වැරදි 20ෙම මේ විවරණේ කියවන්න එපා. දැන් සමහර ළමයි ඉන්නවා මේ හරි 30 විවරණේ කියවලා බලනවා මම හිතපු විදිහ හරිද කියලා. ඇත්තටම වෙන්න ඕනේ 50ම විවරණ කියවන එක තමයි. හරි? මම හිතපු විදිහ හරිද? මට මේවා මමත් නොදැනුවත්ව කනාවට දන්නේ නැහැ හරි ගියේ. ඉතින් ඒ නිසා තව මොනවා හරි එක්ක මේ විවරණේ කියවලා ඊට වඩා ලේසි විදි තියෙයිද මට මේ ප්‍රශ්නට උත්තරේ ගන්න තිබ්බ. මම විනාඩි 5ක් ගත්ත ප්‍රශ්නෙට ඒ කතුවරයා විනාඩි 2කින් ගන්න ක්‍රමයක් කියලා දීලා තියනවා වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා විවරණවල 50ම කියවන එක වටිනවා. හරි. හැබැයි වෙලාවෙ ගැටලු තියෙන ළමයෙක්ට අර වැරදි 20 හරි විවරණ ටික කියවන්න වෙනවා. ඉතින් එතකොට මුල් කාලෙදී ඔයාට වරදින ප්‍රමාණය වැඩි නේ. හරි. ඒතර මුල් කාලේ මේකේ වේදනාව වැඩි. පැහැදිලිද? වේදනාව ඇතුලෙන් තමයි අපි යන්නේ. හරි. අර no pain no gain කියලා තියෙනවානේ. ඒ කියන්නේ වේදනාවක් නැතිනම් ලැබීමක්ද නැත කියලා එකක් තියෙනවා. ඉතින් එතකොට මුල් කාලේ මේ වැඩේ වේදනාවක්. පොත පෙරලන එකම වේදනාවක්යි. පොත පෙරලුවත් තින් සමහර ළමයි ඇති MCQ 10යි හරියන්නේ. ඉතින් එතකොට එහෙන ආතල්ද? ආතල් එකක් නැහැ නේද? පට්ට දුකක් නේ. ඒතර මේ දුකින් මිදීමට ඔයා කළ යුතු වැඩපිළිවෙල මේක. හරි. එහෙනම් මුල් කාලේදී ඔයාට වෙලාව ගොඩාක් යනවා. හරි. ටයිම් වෙලාව ගොඩාක් යනවා. හැබැයි වැඩ ටික හොඳට කරගෙන කරගෙන යනවා. කරගෙන කරගෙන යනකොට හරි ඔයාට MCQ 35ක් හරියන කාලයක් එනවා. දැන් ගියේ 15යි වැරදි. එහෙනම් විවරණ ලොකු කොට බලන්න නැහැ. තව ටික කාලයක් යද්දි 40ක් හරිය ගියොත් ආයතොට 10ක විතරයි විවරණ බලන්න තියෙන්නේ. ඒ කියන්නේ එන්න එන්න වේදනාව අඩු වෙනවා. එන්න එන්න තමන් මහන්සි විය යුතු ප්‍රමාණය අඩු වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් නිවැරදිව වැඩ කරන ළමයෙක්ට හරි ඕන නම් හරි කාලයත් එක්ක සිලබස් එකේ 100ට 100යි කියමුකෝ මෙතනදී. හැබැයි කාලයත් එක්ක යා මහන්සි වෙන්න ඕන ප්‍රමාණය එන්නේ එන්නේ අඩු වෙනවා. මුල් කාලේ ඉන්නටම මහන්සි වුණොත් අග කාලේ ටිකක් විතර වැඩ කරන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන ළමයි මෙහෙම මෙහෙම මහන්සි වෙන කට්ටිය ඉන්නවා. මරු. මෙහෙම මහන්සි වෙන අයත් ඉන්නවා. හරි. මෙහෙම මෙහෙම වුණත් අවුලක් නැති වෙයි සමහරුන්ට. හැබැයි ගොඩ දෙනෙක් ඉන්නේ කොහොමද? ගොඩ දෙනෙක් ඉන්නේ කොහොමද? මෙන්න මෙහෙම ඉන්නේ. මුල් කාලේ එන්නේ ගැම්මෙන් එනවා ඒ ලෙවල් කරන්න. ඊට පස්සේ ගැම්ම බහැලා යනවා. කොහොමද බහින්නේ? කෙලින්ම අවුරුද්දක් විතර යද්දි කෙලින්ම බහිනවා. ඊට පස්සේ ඉතින් මෙහෙම යන්නේ. එහෙම වැඩක් නැහැ. මෙන්න මේ ගානටවත් තියෙන්න ඕනේ. මෙහෙම තියෙනවනේ. සුපිරි. හරි. සරල රේඛාවක්. මෙහෙමත් යන්න පුළුවන්. අන්තිම කාලෙත් මුල් කාලෙත් මහන්සි වෙලා අන්තිම කාලෙත් ඊටත් වඩා මහන්සි වෙන්න පුළුවන්. හොඳයි ඉතින්. හරි. ඉතින් අඳුම තරමේ මේ ප්‍රස්ථාරයවත් ඉන්න මේ වගේ ප්‍රස්ථාරයක හිටියොත් නම් ගොඩ යෑමක් නැහැ. හරි. ඊළඟට
එතකොට දැන් එන්න එන්න කාලේ අඩු වෙනව නේද පේපර් එක කරගන්න යන මුල් කාලේ සමහර විට පේපර් එකක් කරන්න ඔයාට යයි පැය දෙකේ පේපර් එකට පැය දෙකමාරක් විතරයි හරි පැය දෙකමාරක් යන විවරණයට තව පැය දෙකමාරක් යන ඒක පැය පහක් යන එක MCQ පේපර් එකක් ලියලා විවරණත් බලලා ඉවර කරන්න හැබැයි ඔයා ඉස්සරහට හොඳට වැඩ කරගෙන යන ලකුණු එන්න එන්න වැඩි වෙනවා එහෙම වෙනකොට පැය දෙකක් දෙන පේපර් එකට පැය දෙකමාරක් ඉස්සර ගියා දැන් ඒක 1:45 නුත් ඕනනම් ඉවර කර හැකියි. එහෙම ඉවර කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඕනනම් කරන්න තරම් ඔයා දක්ෂ වෙනවා. ඊට පස්සේ විවරණේ MCQ 8යි වැරදි විවරණේ කරන්න යන්නේ පැය භාගයයි. හරි. එතකොට ඔක්කොම කීයද? කලින් පැය 5ක් ගියකට දැන් ඔයාට යන්නේ පැය 2යි විනාඩි 15ක් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ උපරිම විශිෂ්ට තැනකට ගියොත්. හරි. හැමෝටම එතනට යන්න බැරි වෙයි. එහෙම අවශ්‍යතාවයක්වත් නැහැ. පැය 2ගේ පේපර් එකට පැය 2ක් ගන්න. 1:45ක් ගන්න ඕනේ නැහැ. මං කියන්නේ අපේ වෙලාවට මොකද වෙන්නේ කියන එක. රත්තරන් වටින කාලයක් නේ අපිට තියෙන්නේ. විශේෂයෙන් තියරි ළමෙට. හරි. හරි. ඒ දිග හරි. එතකොට ඔය විදිහට ඔයාට එන්නේ එන කාලය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? කන්ෆිඩන්ස් එවත් ආත්ම විශ්වාසය ඔයාගේ වැඩි වෙනවා. හරි. මුලින් මේ කැලේ ගොඩාක් දුරට වැදගත් වෙන්නේ රිවිෂන් ළමෙට. මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න, මේ වෙලාවේ දුකෙන් ඉන්න, කලින් සැරේ කෙලවෙච්ච ළමෙක් ආත්ම විශ්වාසය තියෙන බිඳුවේනේ දැන්. හරි. එහෙනම් ඉස්සරහ මාස 7-8ක කාලය ඇතුලේ ඔයාගේ ආත්ම විශ්වාසයට මොකද වෙන්න ඕනේ? මෙහෙම කරගන්න පුළුවන්. හරි. එක්ක මෙහෙම කරගත්තත් කමක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? මෙන්න මේ වැඩපිළිවෙලට කරගෙන ගියොත් එහෙම වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ නිසා ආත්ම විශ්වාසය කියන එක වර්ධනය වෙනවා. ඒක හිතලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි හැබැයි. හරි. මේ වැඩපිළිවෙලට කරගෙන යන්න. එතකොට හරි. enjoy කරනවා consistency එනවා විවරණ ලියනවා වෙලාව අඩු වෙනවා වැඩේට යන එතකොට ලකුණු වැඩි වෙනකොට ආත්ම විශ්වාසය වැඩි වෙනවා හරි එතකොට කාලය එක්ක නෙවෙයි ආත්ම විශ්වාසය වැඩි වෙන්නේ හරි ලකුණු එක්කයි ආත්ම විශ්වාසය වැඩි වෙන්නේ එහෙනම් කාලය දැම්මම කොට කාලය දැම්මේ කාලයත් එක්ක ආත්ම විශ්වාසය වැඩි වෙන්නේ ලකුණු වැඩි වෙනකොට හරි හැබැයි කාලයන්නේ අපිට වැදගත් විභාගේ ලං වෙද්දීනේ ආත්ම විශ්වාසය හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසායි කාලය දැම්මේ ඇත්තටම ආත්ම විශ්වාසය වැඩි වෙන්නේ මොකෙන්ද? ලකුණු ගත්තොත්. හරි. ඊළඟට ඒ නිසා ආත්ම විශ්වාසය කියන්නේ හිම සල්ලි දීලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මහන්සි වෙලා හදා ගන්න පුළුවන් දෙයක්. හරි. ඊළඟ අවසාන දේ. හරි. ටාගට්. අපි දැන් ටාගට් හදන්න ඕනේනේ. ඒ කියන්නේ මොකද්ද? ටාගට් හදනවා කියන්නේ දැන් මම ගන්නම් දුර්වල ළමේ. හරි. ඉන්නේ F මට්ටමේ ලකුණු 25යි කියමුකෝ. හරි. දැන් ගොඩාක් ළමයි මේ වෙලාවේ අහන ප්‍රශ්නයක් තමයි මට A3ක් දාන්න වෙලා ඇතිද? ඔක තමයි අහන ප්‍රශ්නේ. හරි. රිවිෂන් කට්ටියත් ඉන්නවා, තියරි කට්ටියත් ඉන්නවා. හරි. එතකොට මගේ උත්තරේ මෙන්න මෙහෙම එකක්. A3ක් දාන්න හදන්න එපා දැන්ම. හරි. A3 කියන්නේ ඔයාගේ ෆයිනල් ටාගට් එක. ඒගොල්ලෝ අයින් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒගොල්ලෝ තියෙන්න ඕනේ. හැබැයි ඔයාට පුළුවන් ද ඔයා මීටර් 100 දුවන්න ප්‍රැක්ටිස් කරන්න. හරි. දැන් මීටර් 100 ඔලිම්පික් දුවන කට්ටිය හරි අන්තිම රේස් එක තප්පර 10ට අඩුවෙන් සාමාන්‍යයෙන් ඉවර කරනවානේ. එතකොට ඔයා දැන් හොඳ ධාවකෙක් හරි. ඔයා තප්පර 10 මාරෙන් දුවන්නේ. දැන් ඔයා හිතා ගන්නවා හරි ලබන අවුරුද්දේ ඔලිම්පික් තියෙනවා මම කොහොම හරි තප්පර 10ට අඩුවෙන් දුවන්න ප්‍රැක්ටිස් කරනවා කියලා. හරි. එක රයින් එක කර හැකියිද? එහෙම කරන්න බෑ. හරි. ඔලිම්පික් එකකට තියෙන ලබන අවුරුද්දත් ඔයාට මේකට මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට ලබන ඔලිම්පික් එකේ නෙමෙයි ඊළඟ එකේ කරන්න වෙන්නේ. හරි. එතකොට ලොකු ටාගට් එකක් මේ බස්සන්නේ. තප්පර 0.5ක් බස්සන එක මීටර් 100ක් ඇතුලේදී මාර අමාරු වැඩක්. හරි. ඉතින් 25ක ඉන්න ළමෙක්ට ඩෝම් ගාල 75කට එන එක මාර අමාරු වැඩක්. ඒ නිසා 25ේ අය 75ට එන්න සැලසුම් හදන්න ඕනේ. හරි. ඒ හීනේ විතරක් තිබ්බහම ඇති. ඔයා සැලසුම හදන්න ඕනේ කෙටි ගෝල්ස්. හරි. ෂෝට් ටර්ම් ගෝල්ස් හදන්න ඕනේ. ඒ කියන්නේ කෙටි කාලීන ඉලක්ක. ඒක කොහෙටද යන්නේ? ඒක යන්න ඕනේ. කොහෙටද? අර තමන් ආස තැනට. හරි. මම මේ නිකන් ඉලක්කම් ටිකක් දාන්නේ 75ට අපි එන්න ඕනේ. හරි. ඒකට අපිට යම්කිසි කාලයක් තියෙනවා. අපි මාස 7ක් 8ක් කියලා ගමු. ඒතර පළවෙනි මාසෙ මෙතනට. හරි. දෙවෙනි මාසෙ මෙතනට, තුන්වෙනි මාසේ මෙතනට, හතරවෙනි මාසේ මෙතනට, පස්වෙනි මාසේ මෙතනට. ඒතර මාස පහකින් අපිට මෙතනට එන්න අපිට ටාගට් එකක් හදන්න ඕනේ. ඊළඟදී
මේ 10 තමයි ගන්න ලේසිම 10. එක මාසෙකින් ගන්න පුළුවන් වෙයි. ඊළඟ 10. ඒ 10 මේ 10ට වඩා අමාරු. දැන් 90 ඉන්න ළමයට 100ක් ගන්නද අමාරු. බිඳුවේ ඉන්න ළමෙක්ව ටක් ගාලා පුරුදු කරලා 10ක් ගන්නද අමාරු. බිඳුවේ ඉන්න එක්කෙනාට ලේසියෙන් මේ 10 අරන් දෙන්න පුළුවන්. 90 ඉන්න එක්කෙනාට 100ට යන එක පට්ට අමාරු. හරි. මොකද ඒ තමයි අමාරුම ප්‍රශ්න ටික. ඉතින් ඒ නිසා මේ වැඩේ ඔයා සති දෙකක් දාගන්න ඕන. 52 කියන්නේ අවුරුද්දට තියෙන සති ගන්න. ඒක සති දෙකයි කියන එක මේ තියෙන්නේ. හරි. ඊළඟට මාසයක් ගන්න ඊළඟට. එකම අරන් ගන්න. තව දෙකක් ගන්න ඕන. පැහැදිලිද? මේකට දෙකක්ද? තේරුණාද? ඉතින් මේ විදිහට මේ එන්න එන්න මේක අමාරු වෙනවා. අමාරු වෙනවා කියන්නේ මුල් ලකුණු ටික ගන්න ඔයා කෙටි කාලයක් ගන්න. අවසාන ලකුණු ටිකට යනවා දිගු කාලයක් ගන්න. හැබැයි පුංචි පුංචි ඉලක්ක හදාගන්න. දැන් 25 හිටපු ළමයා consistency එක. ඒ කියන්නේ 35 හැමදාම ගන්නවා. දැන් සති දෙකකට පස්සේ. මේ සති දෙකක් ගිහිල්ලා එක දවසක් 35 වෙලා ආයෙ 25ක් කවන්න වැඩක් නැහැ. කරපු දෙයක් නැහැ කියන්නේ. එහෙනම් මේ consistency එක තියාගෙන දැන් දිගටම 35 ඉන්න සති දෙකක් ගිහිල්ලා. පැහැදිලිද? එතකොට ඔයාට තේරෙන්න ඕනේ සති දෙකෙන් ඔයා වගේ ටාගට් එක කවර් කරා. බැරි වුණොත් ඒක තව පොඩ්ඩක් සතියකින් ඉස්සරහට දාන්න. මං කියන්නේ මේ හැම ළමෙට්ටම මෙතනට යන්න පුළුවන් එක මං කියන්නේ. හරි. එහෙම හැකියාවක් තියෙයි කියලා මම හිතන්නේ. හැබැයි මේ විදිහට කරොත් මෙතන හරි නවතින්න පුළුවන්. 65 හරි. මේ විදිහටවත් නොකරොත් එතකොට ඉතින් 25න් ඕන නම් 35ට එයි. ඊළඟ මාස 7. පැහැදිලිද? ඒ නිසා මේ කෙටි කාලීන ඉලක්ක හදාගන්න ඒව සාර්ථක කරගන්න උත්සාහ කරන්න. හරි. දැන් ඉලක්ක හරියනකොට සතුටක් එන්නේ නැද්ද? මම සති දෙකෙන් කරන්න කරපු ප්ලෑන් එක දැන් හරි ගියා. මම දැන් ගොඩ. එහෙනම් සති දෙකකින් පොඩි පාටියක් දාන්න. පොඩි ආතල්යක් ගන්න. හරි. රිවෝඩ් එකක් කියන්නේ. හරි. තමන් කරපු දෙයට තමන්ට රිවෝඩ් එකක් ඕනේ. හරි. එතකොට ඔයා කැමති ඔයා එන්ජොයි කරන මොන හරි දෙයක් කරන්න. ඊළඟ මාසෙකින් ආයෙ ටාගට් එක හදන්න. හරි. හදලා මෙතනට එන්න. එතකොට එදාට තව මොකක් හරි ආතල් එකක් ගන්න. කමක් නැහැ. මහන්සි වෙලා කරපු ඒවානේ. තමන්ටනේ කරගත්තේ. එතකොට තමන් ආතල් එකක් ගත්තට කමක් නැහැ ඉතින්. වටේ පිටේ ඉන්න කට්ටියට අදාළ නැහැ. හරි. ඉතින් ওই විදිහට පුංචි පුංචි ටාගට් හදාගෙන තමයි අපි අපේ ලොකු එකට යන්නේ. නැතුව එක රැයින් ඔලිම්පික් යන්න බෑ. හරි. ඔය පොඩි පොඩි ටාගට් හදාගෙන යනකොට කන්සිස්ටන්සි එක තියෙන්න ඕනේ. කරන වැඩේ එන්ජොයි කරන්න ඕනේ. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරි. එහෙනම් අපි එතනට යන ගමනට ඉතින් පේපර්ස් පාවිච්චි කරන්න තියෙන්නේ. හරි. ඊළඟට තොර ටාගට් එකට අපි යන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. උත්තර මතක එක ගැන මම කිව්වා. උත්තර මතක ළමයි ඉන්නවා. ඉතින් ඒක හෙළම අවුල. හරි. ඔයාලා පන්තියේ ඉන්න මීටර වලට උත්තර මතක නැහැ. හරි. පන්තියේ ඉන්න 80 ගණන් ගන්න ළමයින්ට උත්තර මතක නැහැ. සමහරවිට ප්‍රශ්න මතකත් නැහැ. හරි. සමහරවිට ප්‍රශ්න දැකලා පුරුදුයි. ප්‍රශ්නේ හැබැයි මොකද්ද කියලාවත් මතක නැහැ. හරි. ඉතින් ඒ නිසා ඔයත් ඒ වගේ වෙන්න අර වගේ ගොම් වැඩ නම් කරන්න එපා. හරි. ඉතින් ওই ටාගට් වලට අපි යන ගමන්. හරි. අපි දැන් මේ papers එක මේ වලින් මොකද්ද මේ කරේ? ලකුණු වැඩි කරන එක. හැබැයි papers වලින් තව වැඩක් වෙනවා. මොකද්ද? අමතක වීම. අමතක වීම සිද්ධ වෙනවන්නේ. අපිට අලුත් පාඩම් ඉගෙන ගන්නදි පරණ පාඩම් අමතක වෙනවා. ඒක ලෙඩක්ද? නෑ. ඇයි ඒ ලෙඩක් නොවෙන්නේ? අපේ මොලේ ධාරිතා මෙච්චරයි, syllabus එක මෙච්චරයි. O level නම් මොලේ ධාරිතා මෙච්චරයි, syllabus එක මෙච්චරයි. O level superior කරලා මට ඒ නමයක් තිබ්බ ඕ ලෙවල් වලට කො මේ ඒ ලෙවල් නෑනේ කියලා මට කියන ඕන තරම් ළමයි ඉන්නවා. ලංකාවේ ඕ ලෙවල් ඒ 10 ගන්න. හරි. ඒ 9 ඉන්නේ දැන් නේ. ගන්න ළමයි 10000ක්වත් ඇති කියලා මම හිතනවා. හරි. හැබැයි ඒ ලෙවල් ඒ 3 ගන්න ළමයි කියද? බයෝ සහ මැත්ස්. මම හිතන්නේ බයෝ වල නම් ඉන්නේ 300කටත් අඩුවෙන්. මැත්ස් මම දන්නේ නැහැ. එතකොට කොච්චර පොඩි ගණන්ද කියලා හිතන්නකො. හරි මොන විහිළුවක්ද කියලා හිතන්නකො. ඇයි ඒ විහිළුව ඒ එච්චර සංඛ්‍යාත්මක පැත්තෙන් අවුලක් එන්නේ? O level syllabus එක මෙච්චරයි, අපේ මොලේ මෙච්චරයි. A level වලට ආව කියලා තියෙදි මොලේ size එක ලොකුවට වැඩි වෙන්නේ නැහැනේ. Syllabus එක පට ලොකුයි. එතකොට අපේ මොලේ මේකට පුරුදු වෙලක් නැහැ කොටින්ම. හරි. අපේ මොලේ පුරුදු වෙලා තින් චූටි චූටි මොන්ඩිසෝරි දේවල් ටිකක් මතක තියාගන්න. මොලේ size එකත් එක්ක බැලුවාම O level වෙනකම් මතක තියාගත්තේ ඒවා එහෙන පොඩි. ඉතින් ඒ නිසා ලොක්කා වගේ ඒ 10ක් දැම්මා. හරි. හැබැයි A level වලට එනකොට මොකද උනේ? A level වලට එනකොට මොලේ size එක වැඩි වෙන්නේ නැහැ. Syllabus එක මෙහෙම කරද්දි වැඩි වෙනවා. මොකද දැන් O level syllabus එකක් ටිකක් මේ size එකක් තිබ්බනම් අපිට මේ මෙතනින් අතන්ට යන මේ අවුරුදු දෙකම ආරේ ක්‍රියාවලිය ටිකක් smoothly යන්න තිබ්බා.
දැන් මොකද වෙන්නේ හෙන ගහනවා වගේ ඩෝන් 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 ගාන හැම පැත්තෙම ඔලුවට එක එකව දානවා හරි ඉතින් ඒ නිසා අපි ලොකු කරදරයක වැටෙනවා ඒකට විසඳුමක් නැහැ ඉතින් ඒ නිසා මේ අමතක වීම කියන එක බොහොම සාමාන්‍ය දෙයක් ගොඩක් ළමයින්ට සිද්ධ වෙන සුවිශේෂී මතකයක් තියෙන කට්ටිය ඉන්නවා හැබැයි ගොඩක් අයට අමතක වෙනවා ඒතර අමතක වෙන එක වළක්වන්නේ කොහොමද අලුත් පාඩම් ඉගෙන ගන්නකොට ඔය අලුත් පාඩම් වල ක්ලැසිෆයිඩ් ටික කරනවනේ පරණ පාඩම් ඒවැත් කරන්න ෆුල් පේපර් එකක් හැටියට අරන් පරණ පාඩම් ටික කරන්න පුළුවන් එක්කෝ ඒවැ ක්ලැසිෆයිඩ් ටික ආය ආය කර කර ඉන්න පුළුවන් ඒකනේ අපි කිව්වේ පේපර්ස් දෙතුන් පාරක් කරාට අවුලක් නැහැ කියලා හරි ඒ අතරේ ඔයාට හිතෙනවා නම් නෑ පාස් පේපර්ස් දැන් කරා යති හරි ඔයා යන්න ඕනේ ස්කූල් පේපර්ස් මොඩල් පේපර්ස් ප්‍රොවින්ෂල් පේපර්ස් ඕවට කියලා ගැටලුවක් නෑ යන්න හරි ඉතින් ඒ නිසා මේ අමතක වීම කියන එක වළක්වා ගන්න. හරි මම උදාහරණයකින් ගන්නම්. දැන් මේ දවස්වල ඔයාට රිවිෂන් එකක නම් රසායනික ගන්න. හරි මොක් හරි පාඩමක් උගන්වනවා. දැන් ඔයාට ගන්නේ මේ දවස්වල හොඳට පුළුවන්. ඇයි? ඔයා මේ ක්‍රියාවලිය කරගෙන යනවා. ප්‍රශ්න කරනවා, ලිපි දේරු ගන්නවා. තේරෙන ඔක්කොම අවුලක් නැහැ. තව මාස 3කින් ඔන්න ඔයාට යනවා මොනවාද? සමතුලිතතාවය පටන් ගන්නවා. හරි. ඕගනික් ඉවරයි, ඉනෝගනික් ඉවරයි සමතුලිතතාවය පටන් ගන්නවා. දැන් ඔයා මේ දවස්වල ඔයාට සමතුලිතතාවය තමයි ඔයාට තියෙන හේන වැඩේ. ඔයා ඒක කර කර, ඒක ප්‍රශ්න කර කර, ඒ දුක විඳ විඳ ඉන්නවා. ඒකෙන් ගොඩ යන්නේ බලාගෙන. ඔයාට රසායනික ගණනය ගැන වගේ වගක් තියෙනවද ඔය කාලෙ වෙද්දී? ඉනෝගනික් ගැන වගේ වගක් තියෙනවද නැහැ. ඔයාට හේනම අවුල මොකද්ද? සමතුලිතතාවය. ඒතර ඒක ගොඩ දාන්න යන ගමනේ ඔයා ඕන නම් ඒක ගොඩ දායි. හැබැයි අර ටිකට මොකද වෙන්නේ? කලින් පාඩම් ටික අමතක වෙනවා. හරි. මොලේ පුංචිනේ අපේ සිලබස් එක ලොකුයි. එතකොට ඒ අමතක වෙන එක වළක්වන්නේ කොහොමද? කලින් පාඩම් වලට අදාළ ප්‍රශ්න ක්ලැසිෆයිඩ් ඒවෙන් හරි ෆුල් පේපර්ස් හරි හරහා ඔයා කරමින් සිටිය යුතු පැහැදිලිද ඉතින් ඒකයි ඒකේ වැදගත්කම ඒ හරහා අමතක වීම වළක්ව ගන්න පුළුවන් ඉතින් අමතක වීම වළක්වන ප්‍රධානම සාධකය මොකක්ද පේපර්ස් කරන එක කලින් පාඩම් වල හරිනේ හරි ඊළඟට හරි මම හිතනවා මම හැමදේම කිව්වා කියලා මම බලාපොරොත්තු වෙච්ච මේ වීඩියෝ එකට plan කරපු හැමදේම මම කිව්වා කියලා මම හිතනවා අමතක වීම සඳහා අපි එක plan එකක් කරනවා class papers සරහා අනිත් පැත්තෙන් විෂය පුළුවන් කරලා ලකුණු වැඩි කරගන්නත් අපි class papers යොදා ගන්නවා හරි ඉතින් ඒ නිසා class papers වල වැදගත්කම් ප්‍රධාන වශයෙන් දෙකයි විෂය පුළුවන් කර ගැනීම හරි නොතේරුණු තියරි තේරුම් ගැනීම වැරදියට තේරුණු තියරි හරියට තේරුම් ගැනීම ඔය ඔක්කොම මේක ඇතුළේ තියෙනවා සහ අවසාන වශයෙන් ලකුණු වැඩි කිරීම. අනිත් පැත්තෙන් අමතක වීම වළක්වා ගැනීම. අමතක වීම වළක්වන්න අනිත් වැඩේ තමයි ෂෝට් නෝට් ගහලා තියාගන්න එක. එතකොට අමතක වෙච්ච දහව බලන්න පුළුවන්. ඒක ගැන මම කලින් දාපු වීඩියෝ එකේ කිව්වා සෑහෙන දුරට. ඉතින් මම ඒකේ මේක ගැන මේකේ ගැන කියන්නේ නැහැ. මොකද මේක පේපර්ස් ගැන මම කතා කරපු වීඩියෝ එක. හරි එහෙනම් හැමෝටම ජයෙන් ජය. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.